ඉතින් මෙඩිකල් සෙන්ටර් එකේ නර්ස් කෙනෙක් ඇවිල්ලා චිනීට කියනවා චිනී ඔයාගේ නංගි කතා කරා එයා කිව්වා ඔයා හල්වා වලට ගොඩක් කැමතියි කියලා එයාම තමයි මේක ඔයාට විශේෂයෙන් හදලා එවලා තියෙන්නේ චිනී නර්ස් කියතින් මේ ප්ලේට් එක ගන්නවා අරගෙන යහපැත්තට විසික් කරලා දානවා එයා අහනවා චිනී ඔයා මොනවද මේ කරේ චිනී එකපාරටම ඇඳෙන් බහලා දුවන්න පටන් ගන්නවා නර්ස් කෑ ගහනවා මෙන්න මෙයා පැනලා දුවන්නයි හදන්නේ කරුණාකර මෙයාව අල්ලගන්න ඒ අතරේදී අතරවා ඉම්ලේ දෙන්නම කැලෑව මැද්දෙන් එන ගමන් එන්නේ අතරවා කියනවා අපිට ටැක්සි එකක්වත් කතා කරගන්න විදිහක් නැහැනේ මෙතන ළඟම තියෙන බස් ස්ටොප් එකත් මෙතන ඉඳන් කිලෝමීටර් 4ක් දුරයි අනේ දෙවියනේ අපි තව කොයි තරම් ගම් වෙලා ඇවිදින්නද ඉම්ලේ කියනවා චෙනියක හොඳින් හිටියොත් මට ඒ ඇති ඉතින් ඉම්ලේ පිටිපස්සෙන් මෙහෙම එද්දී ඇගේ කකුල තුවාල වෙනවා අතරවා හදි මොකද උනේ කියලා මොකද නොනු ගානට තමයි එන්නේ අතරවා හනුව ඉම්ලේ ඔයාට මහන්සේද ඉම්ල කියනවා නෑ නෑ හැම දෙයක් නෑ අපි යමු චිනියකව ගෙදර එකන් ආවට පස්සේ මට රෙස්ට් කරන්න පුළුවන්නේ ඉම්ල ඇවිදින්නේ බොහොම අමාරුවෙන් ඇගේ කකුල තුවාල වුණු නිසා හැබැයි අතරවා පිටිපස්ස බලද්දී ඇය සාමාන්‍ය විදිහට ඇවිදින්න උත්සාහ කරනවා කොහොම හරි අතරවට තේරෙනවා ඉම්ලිනේ ලකු අපහසුවකින් කියලා ඉස්සරහ තියෙන වළක් දැකලා අතරවා කියනවා ඉම්ල එන්න ඉක්මනට අපි මෙතනින් පනින්න ඕනේ ඉක්මන් කරන්න ඔයාගේ චිනියකව ගෙදර එක් කරගෙන එන්නත් එපැයි ඉම්ල ඉස්සරහට අඩිය තියන්න හදද්දිම ඇය වැටෙන්න යනවා හැබැයි ඉතින් අතරවා ඉන්නවා ඇයව අල්ලගන්න පස්සේ දෙන්නත් එකම දෙන්න දිහාම බලාගෙන ඉන්නවා ඉම්ල කියනවා එක එක කකුල රිදෙනවා කියලා අතරවා අහනවා ඇයි ඉතින් මට මීට කලින් කිව්වේ නැත්තේ ඔයා බලාගෙන හිටියේ මේ වේදනාව තවත් වැඩි වෙනකන්ද ඉම්ල කියනවා අනේ මං නිසා කොහොමද අපි තවත් පරක්කු වෙන්නේ අතරවා කියනවා පරිස්සමෙන් ඉඳගන්නකෝ ඉම්ල ඔයා ඔයාට කලින් හැම දෙනා ගැනම හිතනවා ඔයා චෙනේ ගැන හිතනවා අපේ පවුලේ අය ගැන හිතනවා මං ගැන හිතනවා හැබැයි ඔයා කවදද තේරුම් ගන්නේ ඔයා ඔයාටම වටිනාකමක් දෙන්න ඕනේ කියලා ඔයා ඔයා ගැන හිතන්න ඕනේ කියලා ඉම්ල කියනවා මම මේ එතකොට අතරවා කියනවා ෂ් දැන් ඉන්නකෝ කෑ ගහන්න නැතුව ඔහෝ එහෙම මම ඉම්ලිව උසගන්නවා අත් දෙකට ඉම්ල උසගෙන යනවා ටික දොර ඇයව වාඩි කරන්න ගෙහෙලා අතරවා ඉන්නේ ඉම්ලට ගොඩක් ලං වෙලා ඒ වෙලාවේදී ඉම්ලගේ මංගල මාලේ අතරවාගේ කෝට් එකේ පැටලිලා අතරවා මේක ලිහන්න උත්සාහ කරත් ඔහුට ඒක කරන්න අමාරුයි වගේ ඉම්ලේ ඒ වෙලාවේදී අතරවා දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා අතරවා කියනවා ඉම්ලේ මං හිතන්නේ මේක අපිට කඩන්න වෙයි ඉම්ල කියනවා නැහැ මේ මංගල දැල්ල මේකේ තේරුම තමයි අපේ විවාහය මං කවදාවත් මේක කඩන්න ඉඩ දෙන්නේ නැහැ මොන දේ සිද්ධ වුණත් කඩන්න ඉඩ දෙන්නේ නැහැ අතරවා කල්පනා කරනවා මේ නූල කඩන්නත් ඔයා ගොඩක් බයයි ඒත් ඉම්ලි මං මේ බැඳීම කඩලා දැම්මට පස්සේ ඔයාට මොනව සිද්ධ වෙයිද ඉම්ලි අහනවා මොකද්ද ඔයා මොන හරි කිව්වද අතරවා කියනවා හැම දෙයක්ම හරිම සංකීර්ණයි ඉම්ලි ඉම්ලි උත්තර දෙනවා මං ඔයා වෙනුවෙන් ඒ දේවල් විසඳලා දෙන්නම් හරිම සරල විදිහට ඉම්ලි හරිම ලේසියෙන් අර පැටලිලා තිබෙන මංගල මාලේ අතරවාගේ කෝට් එකෙන් ගලව ගන්නවා ඉම්ල කියනවා මේ දැක්කද මං මේක බේරගත්තා මේ මංගල තැල්ල ලියවිලා තියෙන්නේ අපි දෙන්නගේ නම් දෙක මේ නිසා තමයි අපි දෙන්න එකට ඉන්නේ ඒ අතරෙදි චෙනී මෙඩිකල් සෙන්ටර් එකේ ඇතුළේ ඉඳන් එළියට දුවගෙන යනවා එතන ප්‍රතිකාර ගන්න අනෙක් පේෂන්ට්ස්ලටත් කියනවා අය ඇයි ඔයාලා මේ විදිහට නිශ්ශබ්දව වාඩි වෙලා ඉන්නේ අපි පොඩි ෆන් එකක් ගමු මෙන්න මේ බෝලේ අල්ලගන්න චිනී කෑ ගහනවා ඔයාලා හැදුවේ මට ට්‍රීට් කරන්නද හැබැයි චිනී කියන්නේ ගොඩාක් වෙනස් කෙනෙක් මං මෙතන ඉන්න කාටවත්ම මට ට්‍රීට් කරන්න ඉඩ දෙන්නේ නැහැ පස්සේ ඇය වෙන රෝම් එකකට දුවගෙන යනවා එතන ඇතුලෙන් දොර ලොක් කරගන්නවා එළිය ඉඳගෙන කට්ටියම කෑ ගහනවා චිනීට දොර අරින්න කියලා චිනී අහනවා ඇයි ඉතින් ඔය තරම් හදිස්සි චිනී ඇතුලෙන් ඉඳගෙන එළිය ඉන්න ඩොක්ටර්ට කෝල් එකක් ගන්නවා ඇය කියනවා මිස්ටර් රෝත්‍ර මාව මෙහාට එක් කරගෙන එනවාට සල්ලි ගොඩක් දෙන්න ඇති නේද දැන් ඉතින් ඒ දේවල් වලට ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා පස්සේ ඩොක්ටර් ගන්නවා කෝල් එකක් රුද්‍ර රණට කතා කරලා කියනවා චිනී මෙතන පිස්සු නටන විදිහ ගැන අනෙක් පේෂන්ට්ස් නට කරදර කරපු විදිහ ඇය මෙඩිකල් සෙන්ටර් එකට කරපු හානි අලාප මේ දේවල් ගැන කියනවා ඒ අතරේදී මෙතන චිනී ඉන්න රූම් එකට එනවා තව කෝල් එකක් චිනී මේ ෆෝන් කෝල් එක ඇන්සර් කරලා කියනවා හැම ඩොක්ටර් කෙනෙක්ම මේ වෙලාවේදී ගොඩක් බිසි ට්‍රීට්මන්ට්ස් ගන්න එක මං තමයි ඉන්නේ හැබැයි ඉතින් එහා පැත්තෙන් කතා කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි කියා ඇය අහනවා චිනී ඔයා මාව අඳුනගත්තේ නැද්ද මං කොයි තරම් නම් උත්සාහ කළද ඔයාව මේ විදිහට කනෙක් කරගත්තේ
අනික ඉතින් අයියා ඔය ඩොක්ටර්ස් ලක් පිටිපස්සෙන් යන්නේ. ඔයාගේ බලාපොරොත්තු ඉක්මනටම බිඳෙන්න යන නිසාද? අතරවයි එම්ලේ දෙන්නම ඔයාව අපව ගෙදර එක්කරගෙන එන්න පිටත් වුණා. හැබැයි තාත්තා ඉන්නවනේ. එයාලා දෙන්නට ආව ගන්න එන්න බැරි වෙන විදිහට එම්ලේවයි අතරවයි තනක ස්ට්‍රක් කරලා ඉන්නේ තාත්තා. ඒ නිසා ඉතින් දැන් ඔයාව බේරගන්න කවුරුවත් එන්නේ නැහැ. මේ අතරතුරේදී ටික වෙලාවකින් කැලෑවට චුට්ටක් එහාට වෙන්න තියෙන පාරේ එම්ලේ දකිනවා ට්‍රක් එකක් නවත්තලා තියෙනවා. එම්ලේ අතරවටත් ඒක පෙන්නනවා. එතෙන් අතරව එම්ලේව අල්ලගෙන හිමීට එක්කරගෙන යන්නයි හදන්නේ. අතරවගේ අතින් අල්ලගෙන යන ගමන් එම්ලේ කල්පනා කරනවා අපේ ගෙදර වැඩිහිටියෝ අතරවට මගේ අත දොන්නා අපේ විවාහයේදී. හැබැයි අතර මට එයාගේ අත දෙන්නේ හැම වෙලාවකම මාව ආරක්ෂා කරගන්න. දෙවියනේ අපේ මේ බැඳීම හැමදාටම ආරක්ෂා කරලා දෙන්න. අනෙක් පැත්තෙන් ඩොක්ටර්ස්ලා කෑ ගහනවා චිනි මේ ඉන්න රූම් එකේ දොර කඩලා දාන්න කියලා. මේ මිනිස්සු ඇතුළට ආවා වුණත් චිනි හැංගලා ඉඳලා හිමීට රූම් එකෙන් පැන ගන්නවා. ඊට පස්සේ අය කෝල් එකක් ගන්නවා අනුවට. කතා කරලා කියනවා හෙලෝ ආච්චි අම්මේ අනේ මට උදව් කරන්න. අතරව එම්ලේ දෙන්නම මාව බේරගන්න මෙඩිකල් සෙන්ටර් එකට එන්න පිටත් වෙලා. හැබැයි රුද්‍රංකල් එයාලව බ්ලොක් කරලා දාලා එයාලට එන්න බැරි වෙන විදිහට. අනේ ආච්චි අම්මේ මොන විදිහකින් හරි එයාලට එන්න ඉඩ දෙන්න. අනු අහනවා චී බේබි ඔයා හොඳින්ද? අන්න ඉතින් නර්ස් කෙනෙක් ඇවිත් චිනේගේ අතින් ෆෝන් එක උදුරලා ගන්නවා. චිනේ මෙතනින් දුවනවා අපව කටියම කෑ ගහනු අල්ල ගන්න කියලා චිනේව. චිනේ කෑ ගහනවා කවුරුත් මංගාවට එන්න උත්සාහ කරන්න එපා. අය මෙතන තියෙන මල් පෝච්චයක් කරන් විසික් කරන්නයි හදන්නේ. ඉතින් චිනේ මෙතන තියෙන බඩු හැම දෙයක්ම විසික් කරනවා නර්ස්ලාගේ දෙහාවට. ඩොක්ටර් කෑ ගහනවා චිනේ කරුණා කළා සන්සුන් වෙන්න. ඔයා ඔය කරන වැඩවලින් මෙතන ඉන්න මිනිසුන්ට තුවාල වෙන්න පුළුවන්. ඒ අතරදී නිවුස් වලටත් පෙන්නනවා නගරය ඇතුළට ළමයින්ව පැහැරගන්න කල්ලියක් ඇවිල්ලා කියලා. හරිම දරුණු අපරාධ කල්ලියක් කියලා තමයි නිවුස් වල මේ ගැන කියන්නේ. මේ පැහැරගන්න ළමයින්ව ට්‍රක් එකකින් ට්‍රාන්ස්පෝර්ට් කරනවා කියලාත් විස්තර කියනවා. යස චිනේ කෑ ගහනවා ඔයාලා කවුරු හරි මංගාවට ආවොත් නිවුස් වල ඊළඟ හෙඩ්ලයින් එක වෙන්නේ මේ මෙඩිකල් සෙන්ටර් එකේ ලබු ගින්නක් ඇති වුණා කියලා. අනෙක් පැත්තෙන් අතරවයි එම්ලේ දෙන්න අර ට්‍රක් එක ගාවට ගිහිල්ලා බලනවා උදව්වට කවුරු හරි ඉන්නවද කියලා. එම්ලේ කියනවා අනේ මෙතන කවුරුවත් නැහැනේ. අතරව කියනවා අපි මෙතන ඉන්න එකේ තේරුමක් නැහැ අපි යමු. මෙහෙම ටිකක් දොර යනකොට එම්ලේට ඇහෙනවා සද්දයක්. එම්ලේ අහනවා අතරවගෙන් ඔයාට මොන හරි ඇහුණද? අතරව කියනවා එම්ලේ සමහර විට හොලඟේ සද්ද වෙන්න ඇති. ටික වෙලාවකින් අතරවටත් මේ සද්ද ඇහෙනවා. දෙන්නම අපව ට්‍රක් එක දිහාවට හැරෙනවා. දුවගෙන යනවා මේ ට්‍රක් එක ගාවට. අතරව කියනවා එම්ලේ මේ සද්ද ඇහෙන්නේ මේක ඇතුලෙන්. අතරව එම්ලේ දෙන්න එකතු වෙලා ට්‍රක් එක පිටිපස්සෙන් අරගන්නවා. එතන තියෙන පෙට්ට ටික එහාට මෙහාට කරාට පස්සේ මෙයාලා දකිනවා මේක ඇතුලේ හංගලා හිටපු ළමයින්ව. මේ ළමයි කෑ ගහනවා අනේ අපිව බේරගන්න. අතරව ඔහුගේ කටගාවෙන් ඇඟිල්ල තියාගෙන කියනවා ළමයින්ට කෑ ගහන්න එපා කියලා. පස්සේ මෙයාලා දෙන්නම ට්‍රක් එක ඇතුළට නගිනවා ළමයින්ගෙන් විස්තර දැනගන්න කියලා හිතාගෙන. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.